මේ ලෙසන් එකේදී අපි තවදුරටත් ඉගෙන ගන්නවා Windows Vista වල මේ user interface එක, එහෙම නැත්නම් graphical user interface අපි කියනවා GUI කියලා. මේ user interface එකේ තිබෙන ප්‍රධාන වෙනස්කම්. ඉතින් Aero effect එක ගැන අපි පොඩි introduction එකක් දුන්නා කලින් video එකකදී. ඉතින් මේ Aero effect එක ඔයගලන්ට පේනවා. මේ Aero effect එක කියන්නේ මොකක්ද කියලා, මේ ප්‍රධාන වශයෙන් මේ Aero effect එක කියන්නේ මේ transparent windows. ඊට අමතර ඔයගලන්ට දැක ගන්න පුළුවන් මේ window එකක තියෙන buttons වගේ දේවල්, විශේෂයෙන් minimize button එක ඔයගලන්ට පේනවා. මම mouse එක මේ විදිහට move කරද්දී මේ buttons වලට මේ buttons වල glow effect එකක් එනවා. හරියට කුඩා bulb එකක් on කරා වගේ පොඩි glow effect එකක්. ඉතින් මේකත් මේ Aero effect එකට සම්බන්ධ දෙයක්. ඒ වගේම තමයි මෙන්න මේ අනෙකුත් buttons, විශේෂයෙන්ම මේ buttons highlight වෙනවා පොඩි glow effect එකක් මේ buttons වලට add කරලා. ඉතින් මේක මේ Aero Windows Aero effect එක තිබෙන විශේෂතයක්. ඒ වගේම තමයි අපි window එකක් minimize කරද්දී ඔයගලන්ට පේනවා පොඩි animation එකක් අපිට දැක ගන්න පුළුවන්. මම නැවතත් ඒක පෙන්වන්නම්. මම මෙන්න මේ window එක මම minimize කරනවා. ඔයගලන්ට පේනවා අර Windows XP වල වගේ මේක සම්පූර්ණයෙන්ම නොපෙනී යන්නේ. පොඩි animation එකක් එක්ක තමයි මේ window එක taskbar එක තුල hide වෙන්නේ. ඉතින් මම නැවතත් මේක restore කරොත් ඔයගලන්ට පෙනේ නැවතත් ඒ animation එක අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ Aero effect එකේ තිබෙන තවත් ලක්ෂණයක්. window එකක් ගත්තාම ඔයගලන්ට පේන ඇති Windows XP වල මේ window එකේ board එක මෙන්න මේ වගේ තරමක් thickness එක, එහෙම නැත්නම් ඝනකම අපින් Windows XP operating system එකේ window එකකට වඩා වැඩි. ඉතින් මේක අපිට Windows Vista වල දැක ගන්න පුළුවන් තවත් ලක්ෂණයක්. මෙන්න මේ විදිහට ඝනකම අතින් වැඩි Windows board එකක් අපිට Windows Vista වල දැක ගන්න පුළුවන්. ඉතින් මීට අමතර ඔයගොල්ලන්ට පේනවා task සමහරවිට මෙන්න මේ sliders අපි කියන vertical slide එක. ඉතින් මෙන්න මේ slide එක ඔයගොල්ලන්ට පේනවා highlight වෙනවා light blue color එකකින් අපි select කරාම. ඒ වගේම මම මේක move කරද්දි light blue ටිකක් තරමක් dark light blue එකක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ වගේ interface වෙනස්කම් අපි Aero effect එකෙන් Windows XP වල දකිනවා. ඉතින් Aero effect එක ගැන කතා කරද්දී අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මෙන්න මේ transparent effect එක ගැන. ඉතින් මේ transparent effect එක ගැන කතා කරද්දී ඔයගලන්ට පේනවා මෙන්න මේ area එකේ ඔයගලන්ට පේනවා අපිට තියෙනවා gadgets. ඉතින් මේ gadgets වල අපිට පුළුවන් transparency එක අපි කියන opacity කියලා මේක වෙනස් කරන්න. දැන් ඔයගලන්ට පේනවා මම clock gadget එකේ මෙන්න මේ මම ඇඩ් කරලා තියෙන clock gadget එකේ transparency අඩු කරා. ඉතින් දැන් මට මෙන්න මේ slide bar එක, අපි කියන්නේ මේකට slide bar කියලා, මේ slide bar එක ඇතුලේ තියෙන මෙන්න මේ gadget එකේ transparency අඩු කරාම අපිට මෙන්න මේ වගේ තමයි මේක දැర్శණය වෙන්නේ. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන්ම මේ Windows Aero effect එකේ අපිට දැක ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ. ඉතින් අපි ඊළඟ වීඩියෝ ලෙසන් එකේදී ඉගෙන ගමු මේ Aero effect එකෙන් අපිට Windows handle කරද්දී අපිට දැක ගන්න පුළුවන් තවත් විශේෂ ලක්ෂණ කීපයක්.